අනාද අපි ලෑස්ති වෙන වෙනස්ම විදිහකට ජෑම් බනිස් ලිපේ හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය ප්‍රමාණයන් එක්කම වීඩියෝ එකේ වගේම පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් සඳහන් වෙනවා පළවෙනියටම අපි මිශ්‍ර කරගන්න පුළුවන් ලොකු වාජනයක් අරගෙන ඒකට අපේ සීනි මේස හැන්දයි ඊස්ට් තේ හැන්දයි දාලා මද රසනේ වතුර කෝප්ප භාගයෙන් කෝප්ප කාලක් එකතු කරලා මේ ඊස්ට් ටික හොඳට කවලම් කරලා පිපෙන්න පැත්තකින් තියලා තියමු විනාඩි 5කට පස්සේ අපේ ඊස්ට් ටික හොඳට ඇක්ටිව් වෙලා තියෙනවා දැන් අපි මේක ටිකක් කවලම් කරලා අපේ පිටි කෝප්පේ මේකට එකතු කරගන්නවා ඒ වගේම කිරිපිටි මේස හැන්දත් අපි මේකට එකතු කරගන්නවා ලුණුත් තේ හැඳි කාලක් දාලා අපි මේක හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්නවා දැන් අපි ඉතුරු වතුර කෝප්ප කාලා චුට්ට චුට්ට එකතු කරලා මේක හොඳ සොෆ්ට් ඩෝ එකක් වෙන විදිහට අනා ගන්න ඕන. වතුර ඔක්කොම එකවර එකතු කරන්න එපා. මොකද සමහර විට වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක හන්ද වතුර පොඩ පොඩ එකතු කරගන්න. දැන් අපි අපේ පොල්තෙල් මේස හැන්දත් මේකට එකතු කරලා හොඳට මේ විදිහට අතින් නීට් කරගමු. දැන් ඕගලන්ට පේනවා හොඳ සොෆ්ට් ඩෝ එකක් අපිට හම්බෙලා තියෙනවා දැන් අපි මේ වාජනේ තියෙන පිටි ටිකත් ඔක්කොම එකතු කරලා මේක මේ විදිහට හොඳට එකතු කරගෙන වාජනේ තෙල් ටිකක් ගාලා අපි ඩෝ එක ඒ වාජනෙන් තියලා ඩෝ එක උඩත් වේලෙන එක වළක්වන්න මේ විදිහට තෙල් ටිකක් ගාලා අපි මේක ඩබල් සයිස් වෙනකම් වහලා පැත්තකින් තියලා තියමු දැන් ඕගලන්ට පේනවා අපේ පිටි මෝලිය හොඳට පිපිලා තියෙනවා දැන් අපි බෝඩ් එකක් උඩට මේ විදිහට පාම්පිටි ටිකක් ඩස්ට් කරලා අපිට පුළුවන් මේක තව චුට්ටක් මේ විදිහට හොඳට අතේ නීට් කරලා මෙන්න මේ විදිහට සිලින්ඩරයක් වගේ හදලා කඩතුළු තියෙනවා නම් ඒ ටිකත් අයින් කරලා අපිට මේක දිග අරගන්න ඕන ටිකක් දිගට පළල අඩුවෙන් තමයි අපි මේක දිග අරගන්නේ මුලින්ම අපිට මේ විදිහට අතින් හැඩේ හදාගන්න පුළුවන් ඊට පස්සේ පොල් තෙල් ටිකක් ගාලා මේ බෝඩ් එකේ ඇලවෙන එක වළක්ව ගන්න පුළුවන් ඒ වගේම රෝලින් පින් එකක් අරගෙන අපි ඒකෙත් පොල් තෙල් ටිකක් ගා ගන්නවා පොල් තෙල් ටිකක් ගාගෙන අපි මේක මේ විදිහට හිමීට සමානව දිග අරගන්න ඕන අපිට මේක දිග අරගන්න ගමන් අතින් මේක හැඩේ හදාගන්නත් පුළුවන් සමාන වෙන විදිහට මේක හොඳට තුනී කරගන්න ඕන දැන් අපේ ජෑම් මේස හැඳි දෙක අපි මේකේ තුනියට හැමතැනම හොඳට ගා ගන්න ඕන. මෙන්න මේ විදිහට අග එක පැත්තක චුට්ටක් නොගා ඉන්න ඕන. ඊතුරු හැමතැනම මේ විදිහට තුනි ලේයර් එකක් විදිහට අපේ ජෑම් ටික ගා ගන්න ඕන. දැන් අපි ජෑම් ගාගත් පැත්තේ ඉඳලා මේක මේ විදිහට හිමීට රෝල් කරගෙන එන්න ඕන. මෙන්න මේ විදිහට ළඟ ළඟම හොඳට රෝල් කරගන්න ඕන. රෝල් කරගෙන ජෑම් ගාගත්ත නැති පැත්ත මේ විදිහට හොඳට සීල් වෙන විදිහට අලව ගන්න ඕන මේ විදිහට අතෙන් අපිට අලව ගන්න පුළුවන් අලවගෙන මේක චුට්ටක් රෝල් කර ගන්න ඕන ගොඩාක් රෝල් කරගන්න එපා එහෙම වුණොත් මේක චූටි වෙයි දැන් අපි නූලකින් අපිට පුළුවන් මේක සමානව අපි කපා ගන්න ඕන ප්‍රමාණයන් මාක් කරගන්න මාක් කරගෙන නූල මේ විදිහට යටින් දාලා දෙපැත්තෙන් මේ විදිහට නූලකින් අපිට පුළුවන් අපේ බනිස් එක කපා ගන්න. අපි පිහියෙන් මේක මේ විදිහට කපා ගත්තොත් හරියට රවුම් අපිට ගන්න බැරි වෙනවා. මොකද මේක තැලෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක හන්ද නූලෙන් මේ විදිහට කපා ගත්තොත් අපිට හරියටම රවුම තියෙන විදිහට කපා ගන්න පුළුවන්. ඔන්න දැන් අපි pan එකක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් මේකට දාලා හොඳට මේක හැමතැනම pan එකේ තවරෙන විදිහට ගා ගන්න ඕන. දැන් අපි පොල් තෙල් තවරගත් අපේ pan එකේ ලිපේ හදන අපේ බනිස් ටික මේ විදිහට තියා ගන්නවා. ගින්දර ගොඩාක් අඩු මට්ටමේ තියා ගන්න ඕන. තියලා මේ විදිහට පොඩ්ඩක් තද කරන්න ඕන pan එකේ හැමතැනම වදින විදිහට. තද කළා මේ විදිහට පියනකින් වහලා විනාඩි 5ත් 10ත් අතර ප්‍රමාණයක් මේක හොඳට තැම්බෙන්න ඉඩ තියෙනවා.
අපි මේ බනිස් ටික බේක් කරගන්න යන්නේ අපි මේ ටිකේ කිරි ටිකක් උඩ තවරගෙන සෙල්සියස් 175ට ප්‍රීහීට් කරගත්ත අවන් එකට සෙල්සියස් 175ට විනාඩි 15ක් මේ බනිස් ටික බේක් කරගන්නවා. දැන් ඔන්න විනාඩි 7කට විතර පස්සේ අපේ ලිපේ හදාගත්ත අපේ බනිස් ටික අපි එහා පැත්ත හරවලා ඒකත් චුට්ටක් මේ විදිහට හොඳට තද කරලා අනිත් පැත්තත් අපි මේකේ බේක් කරගන්නවා. ඔන්න දැන් තවත් විනාඩි 3-4කට පස්සේ අපේ බනිස් ටික හැදිලා තියෙනවා අනිත් පැත්තත් හොඳට කුක් වෙලා තියෙනවා. දැන් අපිට තුනම මේ විදිහට අරගෙන වටේම පුච්ච ගන්න පුළුවන්. දැන් ඔන්න අපි ලිපේ හදාගත්ත බනිස් ටික නම් හදාගෙන ඉවරයි. මේ තියෙන අපි බේක් කරගත්ත බනිස් ටික ඔයගලන්ට පේනවා හොඳට මේ ටිකත් බේක් වෙලා තියෙනවා. හරිම ලස්සනට හොඳ ලස්සන පාටට මේ ටික බේක් වෙලා තියෙනවා. මේ තියෙන අපි ලිපේ හදාගත්ත බනිස් ඔයගලන්ට බැලූ බැලමට මේ දෙකේ ලොකු වෙනසක් පේන්නේ නැහැ. මේ තියෙන අපි බේක් කරගත්ත ඒවා, ඒ වගේම මේ තියෙන ලිපේ හදාගත්ත ඒවා ඉතින් දෙකම හරීම සොෆ්ට් එකට තියෙනවා. ඉතින් ගෙදර අයත් එක්ක හදලා බලලා රස විඳලා අපිටත් කියලා එවන්න රස. අපි ආයෙත් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු.